විරාමේ නතරුව යලිත් ප්‍රවෘත්ති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉටින් වූ අති විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වන පක්ෂ නායකයෝ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ අපේක්ෂිත ඉලක්ක අභිභවා යමින් 800,000කට වැඩිය වැඩි ජන සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට. මේ සම්බන්ධයෙන් අපේ සියලුම පාක්ෂිකින්ට සියලුම හවුල්කාර දේශපාලන පක්ෂවලට ස්තුතිය පිරිනමනවා. ඒ වගේම බස්නාහිර පළාතේ ඡන්දේ පාවිච්චි කළ සියලුම ජනතාවට අපේ ස්තුතිය පිරිනමනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 70% ඉක්මවන ඡන්ද පදනමක් ලැබිච්ච ආසන ගණනාවක් තිබුණා. ඒ වගේම සමස්තයක් හැටියට ගත්තොත් මුළු මහත් පළාත් සභාවෙන් ආසන 68ක පමණ සංඛ්‍යාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු කර ගැනීමට හැකි වෙලා තිබෙනවා. විරුද්ධ පක්ෂයට සම්පූර්ණයෙන් ලැබිලා තියෙන ආසන 36ක් 38ක් වගේ සුළු ප්‍රමාණයක්. කෙසේ වෙතත් මේ ආසන සංඛ්‍යාව ලැබීමෙන්ම සහ ලබා දීමෙන්ම පෙනී යනවා එක්සත් ජනතා නිදහස් සන්ධානය කෙරෙහි සුවිශාල බලාපොරොත්තුවක් විශ්වාසයක්. ඒ වගේම මිනිමරු ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීමේ සටනට ජනාධිපතිතුමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා දී තිබෙන ජයග්‍රාහී මඟ පෙන්වීම කෙරෙහි කෘතවේදීත්වයක් මේ මැතිවරණ ප්‍රතිඵලයතුලින් මනා ලෙස පිළිබිඹු වෙලා තිබෙනවා. අප වෙනුවෙන් අසීමාන්තික කැපවීම කළ අපේ රණවිරුවන්ට ලබා දුන් දැවැන්ත ශක්තිය, දැවැන්ත ඉදිරි පිම්මකට ලැබිච්ච විශාල ජන මතය, ඒ වගේම මේ රට තුල කුමන්ත්‍රණකාරීන් විසින් පතුරවාගෙන ගිය ඒ කුමන්ත්‍රණවලට එරෙහිව ජීවන බර වැඩි වෙනවාය, යුද්ධයේ විකුණම් කරනවාය යනාදී වශයෙන් මේ රටේ ජනතාව නොමග යවීම සඳහා ජනමාධ්‍ය භාවිතා කරමින් ගෙන ගිය දැවැන්ත අරමුදල් සම්පාදනයකින් ගෙන ගිය වැඩපිළිවෙලට ලබා දුන් විශාල ප්‍රතිචාරයක් ජනතාවගේ පැත්තෙන් පිළිතුරක් මේ දේශපාලකයෝ අද 120 තත්වයට ඇදගමලා තියෙනවා. මේ රටේ ප්‍රධාන විපක්ෂයේ සන්ධානයේ ඉතාමත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා මුළු බස්නාහිර පළාතේම. එක්සත් ජාතික පක්ෂ කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි දැඩි වූ අවිශ්වාසය හා අප්‍රසන්නතාවයි ජනතාව පළ කළේ. කොළඹ නගරය හා අපට ආසන ටිකක් අපට දිනා ගන්න තිබුණා. කොළඹ නගර සභාවක් අපට තිබුණා නම් කොළඹ නගර සභාව විතරවන්න වුණා. ඒ තිබුණා වූ දුර්වලකම මත නිවැරදි කොළඹ නගර සභා පාලනයක් තිබුණා නම් අපි ඒ ආසන ටිකක් ජයග්‍රහණය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම බලාපොරොත්තු වුණේ බස්නාහිර පළාත තමන්ට යම් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් එදා තිබුණටත් වඩා නරක තත්වයකට බස්නාහිර පළාතේ එක්සත් ජාතික පක්ෂය කඩාගෙන වැටලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඓතිහාසික ජයග්‍රහණයක් බස්නාහිර පළාතේ ජනතාව ලබලා දුන්නා. මේ පණිවිඩය මුළු ලෝක වාසී ජනතාවටම අසාගතිය යුතු හොඳ පණිවිඩයක්. මේ ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ගයට අතිමහත් බෞතරයේ 70%ක පමණ ජනතාවක් මෙවැනි දෙයක් දීලා තියෙනවා. 70%ක ජනවරමක් ලබා ගන්නට ලෝකයේ කිසිදු නායකයෙකුට පාසු නැහැ. පක්ෂ ભેදවලින් තොරව, ආගම් ભેදවලින් තොරව, ජාති ભેදවලින් තොරව මේ රටේ ජනතාවෙන් බහුතරයක් ජීවත් වෙන බස්නාහිර රටේ ජනතාව දීපු ඒ සහයෝගයෙන් රජයටත්, ඒ වගේම විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාටත් එතුමාගේ වැඩ කොටසත් රජයේ වැඩ කොටසත් ශක්තිමත් කරගෙන යාම සඳහා විශාල ශක්තියක් ලැබුණා. ඒ පිළිබඳව බස්නාහිර පළාතේ ජනතාවට රජයේ වෙනුවෙන් අපි විශේෂයෙන්ම අපේ ස්තුතිය පිරිනමන සාර්ථකව අප රට එක් කරන ව්‍යාපාරය දැන් අවසන් වෙන තැනට ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පැමිණලා තියෙනවා. ඒක ජනතාව අනුමත කරනවා කියන එක පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයේ පිටුපස දැවැන්තම ශක්තිය වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව දෙමළ දේශපාලනඥයෝ පවසති. මේ ලැබූ ජයග්‍රහණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ත්‍රස්තවාදී තුරන් කිරීමේ වැඩපිළිවෙල සියලු දෙනාම අනුමත කර ඇති බව හොඳට පැහැදිලි වෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණයි මේ රට සාමය උදා කළ හැක්කේ. එතුමාගේ වැඩපිළිවෙල දෙමළ, සිංහල, මුස්ලිම් සියලු වශයෙන් පිළිගන්නවා. මේ ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් ඒ බව සනාථ වෙනවා. මේ ජයග්‍රහණය ජනාධිපතිතුමා ලැබූ ජයග්‍රහණයක්. බොහෝ දෙනෙකු ජනාධිපතිතුමාට ජාතිවාදී ලේබලය අලවන්න උත්සාහ කළත් ඒ සාර්ථක වුණේ නැහැ. මේ ප්‍රතිඵල ඒකට හොඳම උදාහරණයක්. මේ සමස්ත ජනතාවම ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල එක හඬින් අනුමත කරනවා. බස්නාහිර පළාත් සභාවෙන් ලැබුණු ප්‍රතිඵලය රජයේ ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයක්.
විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ලැබූ සුවිශාල ජයග්‍රහණයක්. ත්‍රස්තවාදය මේ රටේ නවසන් කිරීම හැම දෙනාගේම බලාපොරොත්තුව. ඒ සඳහා ජනාධිපතිතුමා ගන්නා වෑයම ජනතාව ඉහලින් අනුමත කරලා තියෙනවා. ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරන සටන ආරම්භ කළේ නැගෙනහිරින්. ඉදිරියේදී ජනාධිපතිතුමාන්ට මෙවැනි විශිෂ්ට ජයග්‍රහණක් වීම කාටවත් වළක්වන්න බැහැ. මේ ජයග්‍රහණය ජනාධිපතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. බස්සහිර පළාතේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ජනාධිපතිතුමාට දීපු ලොකු ගෞරවයක්. මේට එකම හේතුව මහින්ද චින්තන වැඩපිළිවෙල. ඒක ජනතාව ඉතාම ඉහළින් පිළිගනගෙන තියෙන බව මේ ප්‍රතිඵලවලින් අපිට ඔප්පු වෙනවා. ජනාධිපතිතුමා කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය ඡන්ද ප්‍රතිපදල තුළින් පැහැදිලි වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ පවසති. පළාත් සභාව සඳහා පැවති මැතිවරණයේදී මේ රටට ආදරය කරන, මේ ගහකොළට ආදරය කරන, මේ රටේ සතා සිව්පාවට ආදරය කරන, ඇලදොලට ගංගාවට ආදරය කරන මිනිසුන් සිය යුතුකම් ඉෂ්ට කරා කියලා මට හැඟී යනවා. මේ විශ්වාසය තිබුවේ අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි. එතුමා ක්‍යූ දේ කෙරූ නායකෙක්. ඒ නිසා තමයි ජනතාව සිය ප්‍රශංසාව, කෘතඥතාව, ස්තුතිය මේ ඡන්දයේදී ලබා දුන්නේ. මේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයක්. එතුමා කෙරෙහි මේ රටේ ජනතාව තැබූ විශ්වාසය සුළුපටු නෑ. ඒ විශ්වාසය බිඳකුදු මෙතෙක් එතුමා බිඳ දමා නැහැ. ඒ නිසා මේ ජයග්‍රහණයේ ගෞරවය, මේ ජයග්‍රහණයේ ප්‍රතිඵල අප කාටත් භුක්ති විඳින්න ලැබෙන්නේ එතුමා මේ රට ඉදිරියේ තිබූ පොරොන්දු නිසා. විරාමකින් අනතුරු හමුවෙමු තවත් දේශීය ප්‍රවෘත්ති සමග. ජනතා විමුක්ති පෙරමුණේ අන්ත පරාජයට වගකිව යුත්තෝ කවරහුද? විමල් වීරවංශ ප්‍රශ්න කරයි. මේ මැතිවරණයේ ප්‍රධාන පරාජිතයෝ දෙදෙනෙක් ඉන්නවා. එකක් එක්සත් ජාතික පක්ෂය, අනෙක ජනතා විමුක්ති පෙරමුණ. එක්සත් ජාතික පක්ෂයේ පරාජය වීම නම් ස්වභාවිකයි. දරුණුතම පරාජයට ලක් වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මේ අවදානම අපි එදා පෙන්නුවා, මේ අනතුරු අපි එදා පෙන්නුවා. අපි කිව්වේ වැරදි උපාය උපක්‍රම තේරුවොත් ඉමහත් කැපවීමෙන් ලබා ගන්නා පරාජයන් මිස අන් කිසිවක් අපට දිනා ගන්න හැකි වෙන්නේ නැහැ කියලා. දැන් අද මේ ලබා ගන්නේ ඉමහත් කැපවීමෙන් ලබා ගන්නා පරාජයන්. දැන් අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණයක මන්ත්‍රී ආසනයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්න සලු වෙන්න 5%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවන්න ඕන. නමුත් මේ පළාත් සභා මැතිවරණ සියල්ල දිහා බැලුවම එකම දිස්ත්‍රික්කයකවත් ඒ 5%ේ ඡන්ද ප්‍රතිශතය ඉක්මවන්න ඒ ප්‍රතිශතයට ලම් වෙන්නවත් ජනතා විමුක්ති පෙරමුණට බැරි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහේ අන්ත පරාජයක් ලබන තත්වයකට එම පක්ෂයේ ඇදවැටුවේ කවුද? ඒ පක්ෂයේ වර්තමාන වැරදි උපාය උපක්‍රම තෝරන වැරදි මේ පක්ෂයට හෝ රටට ප්‍රතිඵල ගෙන නොයන විදිහේ වැරදි අන්තයකට ඒ පක්ෂය ඇදගෙන ගිය එම්.ටී. සිල්වා ප්‍රමුඛ කණ්ඩායම මිස වෙන කවුරුත් නෙවෙයි.